බල්ලන් එහෙම නැත්තම් සුනකයන් කියන්නේ තම ස්වාමියාට ගොඩක්ම ආදරය කරන සතෙක්. තමන්ගේ ජීවිතය ගැන හිතන්නේවත් නැතුව තම ස්වාමියාව ආරක්ෂා කරන ලෝකේ ඉන්න හොඳම ආරක්ෂකයෙක්. මිනිසුන්ගෙන් වගේම කොටිවලස්සුන්ගෙන් ආරක්ෂා වෙන්නත් ගොඩක් අය බල්ලන් නැති කරනවා. සමහර සුනකයෝ ඉන්නවා සිංහෙක් එක්ක වුණත් සටන් කරලා දිනන්න පුළුවන් තරම් ශක්තියක් තියෙන අපූර්ව බල්ලෝ. ඉතින් මේ වගේ ලෝකයේ ඉන්න දක්ෂ බුද්ධිමත් වගේම බිහිසුණුම බල්ලන් වර්ග කිහිපයක් ගැන විස්තර අද අපි ඔයාලට ගේනවා. ඉතින් මේ වීඩියෝ පුරාම රැඳී සිටින්න කියලා අපි ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ලංකාවේ ජනප්‍රියම සුනක වර්ගයක් තමයි මේ රොට්වයිලර් කියන්නේ. මෙයාලව හොඳ මුරබල්ලෙක් විදියට තමයි හඳුන්වන්නේ. පොලිසිය හා හමුදා වගේම පෞද්ගලික ආරක්ෂක වැඩවලට මෙයාලව යොදා ගන්නවා. හොඳ ඉවක් හොඳ ශක්තියක් වගේම කිසිම දෙයකට බය නැති සුනක වර්ගයක් තමයි මෙයාලා. හොඳ ශක්තිමත් හනුසයිත කටක් තියෙන මෙයාලට ගොඩක් රටවල් වල වල්ලූරන් දඩයම් කරන්න යොදා ගන්නවා. ඉතාමත් ආදරණීය සුවදශීලී වගේම ගොඩක් නපුරු විදියටත් හදන්න පුළුවන් සුනක විශේෂයක් විදියටයි මෙයාලව හඳුන්වන්නේ. පිට්බූල් කියන සුනක වර්ගය බල්ලන් අතරින් ශක්ති සම්පන්නම සුනකෙක්. හැඩිදැඩිව වැඩෙනු පිට්බූල් කෙනෙක් කොටියෙක් එක්ක වුණත් සටන් කරන්න පුළුවන් බය නැති සුනකෙක් විදියටයි හඳුන්වන්නේ. මේ පිට්බූල් බල්ලා කූඩුවේ ඉන්න කොටියටත් සටනකට අභියෝග කරනවා වගේ පේන්නේ. හොඳ බුද්ධියක් තියෙන මේ සතාට අනතුරක් ඈත තියාම හඳුනා ගැනීමේ හොඳ හැකියාවක් තියෙනවා. ජර්මන් ෂෙපර්ඩ් ලංකාවේ තවත් ජනප්‍රියම සුනක වර්ගයක් තමයි ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ. ගොඩක් අය මෙයාලට ආදරේ කරනවා. ලෝකයේ ඉන්න හොඳම ඉවක් තියෙන සුනකයන් විදියටයි මෙයාලව හඳුන්වන්නේ. ඒ නිසා පොලිසිය වගේම හමුදාවල සේවයට මෙයාලව වැඩි වශයෙන් යොදා ගන්නවා. මෙයාලගේ ඉවෙන් යම්කිසි දෙයක් හැතැම්ම ගාන දුරින් වුණත් හඳුනා ගන්න පුළුවන් හැකියාවක් මෙයාලට තියෙනවා. කිසිම සතුරෙක්ගෙන් වගේම වනසතුන්ගෙන් තමන්ගේ ස්වාමියාව ආරක්ෂා කරන හොඳම සුනකයෙක් විදියටයි මෙයාලව හඳුන්වන්නේ. මේ හරියට බැටලුවෙක් වගේ ඉන්න සුනකයව හඳුන්වන්නේ කමන්ඩෝ කියලයි. මෙයාලා මේ වගේ අහිංසකයි වගේ හිටියට වෝර්කයන් වලසුන් වගේ දඩයම් කරන්න මෙයාලව යොදා ගන්නවා. තමන්ට හමු වෙන ඕනෑම සතුරෙක් ලේසියෙන් මෙයාලගෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. සියවස් ගණනාවක්ම විශ්වාසය දිනපු ආරක්ෂක බල්ලෙක් විදියටයි මෙයාලා ප්‍රසිද්ධ. වැඩුණු වලහෙක් එක්ක උනත් සටන් කරන්න පුළුවන් ජවයක් මෙයාලට තියෙනවා. එළුවන් බැටළුවන් වගේ සත්තු ඇති කරන අය මෙයාලව වෘකයන් නරියන්ගෙන් තමන්ගේ සත්තු ආරක්ෂා කරන්න මේ කොමන්ඩෝ සුනකයන් යොදා ගන්නවා. මේ වලහට බැටළුවෙක් කන්න හිතලා බැටළුවන් ඉන්න තැනට එනවා. ඒත් මේ වලහ දන්නේ බැටළුවන්ගේ ආරක්ෂාවට ඉන්න මේ බල්ලා ග්‍රේට් පෙරනීස් ගොඩක්ම අමාරුකාරයෙක් කියලා. විශාලව හැදෙන මේ සුනක වර්ගය වෘකයන් වලස්සුන්ගෙන් ආරක්ෂා වෙන්න තමයි මේ මිනිස්සු මෙයාලව වැඩියෙන්ම හදන්නේ. තම ස්වාමියාට ගොඩක්ම ආදරෙන් හිටියත් අඳුරන්නේ නැති කෙනෙක් මෙයාට හම්බුනොත් නම් ඒ කෙනාගේ අවසානය කියලා තමයි කියන්නේ. හරි, දැන් අපි කියන්නේ ලෝකයේ ඉන්න භයානකම සුනකයා වගේම හොඳම සුනකයා විදියට හඳුන්වන ටිබෙට් මස්ටිෆ් ගැන. මෙයා සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 75ක් විතර බරට විශාලව හැදෙනවා. වැඩුණු ටිබෙට් මස්ටිෆ් කෙනෙක් සිංහෙක් තරම් උසට සමාන වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ සුනක විශේෂය ටිබෙටේ ආරක්ෂකයා විදියටත් හඳුන්වනවා. ගොඩක් බුද්ධිමත් වගේම ඕනෑම ප්‍රතිවාදියෙක් එක්ක සටන් කරන්න මෙයාලා සූදානම්. ගම්බද ප්‍රදේශවල සිටින මේ සුනකීන් කොටින් එක පවා සටන් වැදුණු අවස්ථා තියෙනවා කියලයි ගම්වාසීන් කියන්නේ. ඒකට මෙයාලගේ ශක්තිමත් හකුසහිත කට වගේම විශාල ශරීරයේ ගොඩක් උදව් වෙනවා. ඉතින් හරියටම කිව්වොත් මේ ජාතියේ බල්ලෙක් තමන් ගාව ඉන්නවා කියන්නේ කිසිම කෙනෙක්ට බය වෙන්න ඕනේ නැහැ කියලයි මෙයාලව බලා ගන්න අය කියන්නේ. ඉතින් කොටියෙක් එක්ක වුණත් සටන් කරන්න පුළුවන් තරම් නිර්භීත බල්ලෙක් ඉන්නවා කියන එකත් හරිම පුදුමයි නේද? ඉතින් ඔයාලා වැඩියෙන්ම කැමති මොන සුනක වර්ගයටද කියලා පහල කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝකින් ඉක්මනින්ම හමු වෙමු.